අපේ මිනිස්සු පාරවල් ගානේ මරලා දාපුවා, කටට වෙඩි තිබ්බේවා, බෙල්ල කපපුවා, කඩේ අරන් හිටියා කියලා මිනිස්සු මරලා දාපුවා. මේවා තරුණ තරුණියෝ දන්නේ නැහැ මිත්‍රවරුනි. මිත්‍රවරුනි, විපක්ෂයේ ඉඳලා වැඩ කරපු එකම නායකයා, අපේ රටේ නායකයෝ, අපේ එක්සත් ජාතික පක්ෂය නායකයෝ මේ රටට අතිවිශාල සේවාවක් කරලා තියෙනවා. ඩීඑස්එන නැගැමැතිතුමා තමයි මේ ඇලහැර ජනපදයේ හැදුවේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ තමයි අපිට ඇඟලුම් කම්මල් දෙයක් ලබා දුන්නේ බගමුන්ට. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තමයි කඩනම් මහවැලි ව්‍යාපාරය හදලා, ගාමිණී දිසානායක ඇමතිතුමා යටතේ මහවැලි ව්‍යාපාරය හදලා ජනතාව පදිංචි කරේ. අපේ නායකයෝ අතිවිශාල වැඩ කොටසක් කරා. හැබැයි ඒ නායකයෝ වුණත් විපක්ෂීති වැඩ කරේ නෑ මිත්‍රවරුනි. මේ රටේ ඉතිහාසගත විපක්ෂ නායකවරයෙක් වැඩ කරා නම් වැඩ කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. එතුමා පක්ෂයට එන මුදල්, එතුමාගේ හිතවත්තු හරහා එන මුදල්, තමන්ගේ පක්ෂාර මුදල් තර කරගෙන තමන්ගේ ජීවිතේ සැප සම්පත් වැඩි කරගන්න අපේ මන්ත්‍රීවරුන්ගේ සැප සම්පත් වැඩි කරන්න කටයුතු කරේ නැහැ. එතුමා ඒ මුදල් ටික යෙදුවේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන්, මේ දුක් විඳින දෙමාපිය වෙනුවෙන්, අපේ දූ දරුවන් වෙනුවෙන්. එතුමාගේ ඒ පක්ෂයේ අර මුදල් ටික සියල්ල වියදම් කරේ මේ අහිංසක ජනතාව වෙනුවෙන්. පන්ති කාමර ටික හැදුවා, බස් රථ ටික දුන්නා, රෝහල් ටිකට අවශ්‍ය උපකරණ දුන්නා. මේවා මේ පක්ෂයේ අරමුදලින් කරපු දේවල් මිත්‍රවරුනි. හැබැයි එහෙම කියනකොට, එහෙම කරනකොට අනුර කුමාර අහනවා, බස් ටික අරෙන් ගත්තා මෙහෙන් දුන්නා ඔවා වැඩ දහනවා, පන්ති කාමරේ දුන්නා ඔවා වැඩ දහනවා. ඔව් අනුර කුමාර, අපිට ඒවා වැඩ තමයි. අපේ අහිංසක දෙමව්පියන්ගෙන් අහලා බලන්න, අපේ පාසලේ ඉගෙන ගන්න දරුවන්ගෙන් අහලා බලන්න ඒ මිනිස්සුන්ට ඒක මොන තරම් වටිනවද කියලා. අද ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂේ මන්ත්‍රීවරු මොන තරම් සංඛ්‍යාවක් හිටියද? ඔය පක්ෂේ අර මුදලේ තමයි වැඩිම මුදල් සංඛ්‍යාවක් තියෙන පක්ෂේ. හැබැයි මිත්‍රවරුනි, බෝක්කුවක් හදලා නැහැ. ගමක හිතලා බලන්න මන්ත්‍රීවරු කී දෙනෙක් ඔගේ හිටියද? හැබැයි මේ බගමුණ නගරයේ ඇතුළු මේ හැලෑර කොට්ටාසේ කිසිම දෙයක් කරලා නැහැ. මිනිහෙකුට සෙවිලි දහට්ටියක් කරන් දීලා නැහැ. ළමයින්ට පොත්පත්තියක් කරන් දීලා නැහැ. ඔය පක්ෂය අරමුදලෙන් කරන්නේ උන්ගේ නායකයෝ සැප සම්පත් විඳින එක. අද පීඩිත වන් තියන නායකයෝ නෙවෙයි ඒවක ඉන්නේ. ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් ඇඳුම් ටික අඳින්නේ, හොඳම සපත්තු දාන්නේ, හොඳම වාහන වල යන්නේ, පිට රටවල වල සවාරි. අහිංසක දුප්පත් මිනිහෙක් කෙනුවෙන් යමක් කරලා නැහැ. හැබැයි කයිය ගහන්න නම් පුළුවන් බොරු පුරාජේරු ඇදපාලා මේ රටේ මිනිස්සු රවට්ටලා. මේ අහිංසක තරුණ තරුණියෝ දන්නේ 88 89 වෙච්ච දේවල්. අපේ මිනිස්සු පාරවල් ගානේ මරලා දාපුවා, කටට වෙඩි තිබ්බේවා, බෙල්ල කපපුවා, කඩේ අරන් හිටියා කියලා මිනිස්සු මරලා දාපුවා. මේවා තරුණ තරුණියෝ දන්නේ නැහැ මිත්‍රවරුනි. අපි ඒවා පැහැදිලි කරලා දෙන්න ඕනි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ බොරුවට රැවටෙන්න එපා. එදා කිව්වා ලක්ෂ 15ක් එනවා කිව්වා ඡන්ද දාන්න මේ පාර ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවට. 500ක් ආවේ නැහැ. ඔය කෝටියක් ගන්නවා කියන එකත් මිත්‍රෝන්නි, ඔය ලක්ෂ 15ක් එනවා කියලා 500ක් ආපු නැති එක වගේ තමයි. කෝටියක් ගන්නවා කියන්නේ ලක්ෂ 10ක් 15ක් ගන්න බෑ ඔය ජනතා විමුක්ති පෙරමුණට මාලිමාවට. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට තියෙන්නේ 155 ඉඳන් ඉහළට යන්න. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අපිට ගම්වලින් එකතු වෙලා ඉන්නවා. පොජ්ජන එක්සත් පෙරමුණේ මේ රට කාපු ගෝඨා බයලා, මේ රට විනාශ කරපු පිරිස දැකලා ඒ පොජ්ජන එක්සත් පෙරමුණේ විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අද ගම්මානවල ගත්තාම වැඩි පිරිසක් සමිජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වැඩපිළිවෙල හින්දා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මිත්‍රවරුනි, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි මේ රටේ දුප්පත් ජනතාවගේ දුක දහඩිය කඳුල හඳුනන සංවේදීම නායකයා. මේ රටේ හිටපු අපේ බගමුණ නගරයට ඇඟලුම් කම්මල් දෙකක් දුන්නා.
අද කෝටි 5කට වඩා මුදලක් මේ නගරයට මාසයක් ගන්න එනවා. ඒවයින් තමයි මේවා දිනු වෙන්නේ. ඒකේ වටිනාකම අපි දන්නවා. හැබැයි හිතලා බලන්න 94න් පස්සේ අපේ නායකෙක් නැහැ. 94න් පස්සේ මේවා හැමම කඩා වැටුණා. ඒ අදි සංවර්ධනය කරගෙන ගිය රට විනාශ වුණා. ඒ නිසා මිත්‍රවරුනි මේ රට ගොඩගන්න ඉන්න එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි. ඒ වගේම මම මතක් කරන්න ඕනි අද රනිල් වික්‍රමසිංහ මහත්මයාට රැවටිලා කීප දෙනෙක් ඉන්නවා ගංගොල අලියා පස්සේ යන්න ඕනි කියලා යන පිටිසක්. මම ආදරණීය එක්සත් ජාතික පක්ෂිකයන්ට ආරාධනා කරනවා අද රනිල් එක්ක අලියා නැහැ. අද රනිල් එක්ක කොළපාට නැහැ. නැත්තම් මිත්‍රවරුනි අපේ හදවතේ තියෙන කොළපාට අපේ හදවතේ තියෙන අලියා අපේ පක්ෂේ නායකයෝ හිටියේ එතන. හැබැයි රනිල් මේ පක්ෂේ විනාශ කරා. 94 ඉඳන් අවුරුදු 30ක් යනකම් බලය ගන්න බැරි වුණු නායකයා. ඔය දිනනවා ශ්‍රී ලංකා දිනනවා කිව්වට අපි හැමදාම විපක්ෂේ. මම අවුරුදු 26යි උපසභාපති වෙනකොට මේ ප්‍රාදේශීය. හැබැයි අපිට ආණ්ඩු බලයක් ගන්න බැරි වුණා. එහෙනම් දිනන්න පුළුවන් නායකෙක් නෙවෙයි. අද පොදු ජන එක්සත් පෙරමුණේ හොරු ටික තමයි වට වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ වටේ. මේ ගංගොල වැඩ කරන එක්සත් ජාතික පාක්ෂිකයාට ඉඩක් දෙයිද උතන? අද එතන වට කරගෙන ඉන්නේ පොදු ජන එක්සත් පෙරමුණේ වැඩ කරපු පිරිස. ඒ නිසා මම ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා තමන්ගේ ඡන්දේ මේ රනිල්ට දෙනවා කියලා වතුරේ දාන්න එපා අහක දාන්න එපා. ඒ ඡන්දෙත් එකතු කරලා 22 වෙනිදා විජයග්‍රහණයක් කරන අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාට දුරකථන ලකුණට ඒ ඡන්දේ පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මිත්‍රවරුනි අපි මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙල හදලා ඉවරයි. සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක අති විශාල දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ගොවි ජන වැඩ ටික එහෙම වෙනම බාර දීලා තියෙනවා. අපි ගොවි ජන සම්මේලනය තිබ්බා අපේ පොළොන්නරුවේ ගොවි ජන පෙරමුණ හැදුව සමග ජන බලවේගයේ. අපේ ඩගී තමයි මේකේ දිස්ත්‍රික් නායකයා, දිස්ත්‍රික් සභාපති. ඒ තොරතුරු අරන් තමයි ගොවි ජනතාවට අවශ්‍ය කටයුතු මොනවද කරන්න ඕනි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා තීරණය කරේ. මහා පොළොවට බැහැලා මිනිස්සුත් එක්ක ඉඳලා දුක කඳුල හඳුනගෙන තමයි තුමා තීන්දුව තීරණ ගන්නෙ. වෙන නායකයෝ වගේ කොළඹට වෙලා ඉඳලා නෙවෙයි. අධ්‍යාපනයේ සම්පූර්ණ බාර දීලා දෙන අපේ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමියට. එතුමිය ලංකාවේම අධ්‍යාපන අපි දැක්ක පාර්ලිමේන්තු රිදී සීනුව අපිට හරි ආඩම්බරයි. අධ්‍යාපනය ගැන, රට ගැන, කාන්තාව ගැන ඉතා ආදරෙන් විනීතව මේ රටේ පාර්ලිමේන්තුවේ හඬ නගපු නායිකාවක්. එතුමියට තමයි අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ. ආර්ථිකයේ බාර දීලා තියෙනවා. එරාල්ලා ඉන්නවා, අර්ශලා ඉන්නවා, කබීර්ලා ඉන්නවා. හොඳ කණ්ඩායමකට ආර්ථිකයේ බාර දීලා තියෙනවා. ඒ නිසා වැඩ කරන්න පුළුවන් කණ්ඩායමේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා එක්ක. ඒ නිසා ඒ කටයුත්ත කරන්න තව දවස් 3යි තියෙන්නේ. ඔබ තමුන්නාන්සලා මහන්සලා එකතු වෙලා වැඩ කරලා 21 වෙනිදා උදේ ගිහිල්ලා දුරකතන ලකුණයට තමන්ගේ ඡන්දේ පාවිච්චි කරලා 22 පාන්දර වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ 9 වෙනි ජනාධිපති කරන්න අවශ්‍ය සියලු කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.